සුබදාසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන මාතෘකාව බොහොම විශේෂයි මේ පිළිබඳ අපි පෙරේදා දවසේදී තව දහන යොමු කළා ඊයේ දවසේ අපි කතා කළේ වසංගතය යලි හිසෝසෝමින් පවතිනවා ඒ නිසා පුළුවන් ඉක්මනින්ම බූස්ටර් මාත්‍රාව තුන්වෙනි මාත්‍රාව ලබා ගන්න ලෝකයේ බොහෝ රටවල් යලිත් වසා දැමීමේ ක්‍රියාවලියට අවතීර්ණ වෙමින් සිටිනවා හොංකොං වැනි රාජ්‍යයන් ප්‍රංශය යුරෝපයේ ගත් විටදී බරපතල ව්‍යසනයක තියෙන්නේ ඒ නිසා මේන් ගැලවීමට තුන්වෙනි මාත්‍රාව අත්‍යවශ්‍යයි කියන කාරණේ සමාජය තුළ කතාබහට ලක් වෙනවා ඒ නිසා නිර්දේශ කර තිබෙනවා ශ්‍රී ලංකාවේ යම් ප්‍රවණතාවයේ අඩුවීමක් පෙන්눔 කරනවා කියන දේ තමයි ඒ වසංගත විද්‍යායකයත් පැහැදිලි කරේ තුන්වෙනි මාත්‍රාව ලබා ගැනීමේ නමුත් එය බරපතල අවදානමකට ගමන් කිරීමට හේතුවක් විය හැකියි කියන දේ තමයි මතක් කරේ ඒ නිසා අද උදේත් අපි කතාව පටන් ගන්න කලින් ඒ පණිවිඩය මතක් කරනවා ඒ වගේම විශේෂයෙන් අද දවස බොහොම සුවිශේෂී වෙන්නේ අපි මේක කීප වතාවක්ම සැලසුම් කරා අප්‍රේල් මාසෙදි සැලසුම් කරා නමුත් වසංගත තත්ත්වයක් එක්ක යම් යම් අවස්ථාවන් නිසා අපිට මේක කරගන්න බැරි වුණා මේක අපේ රටේ අධ්‍යාපනයේ ආයෝජනයේ දැවැන්තම වැඩපිළිවෙලක් ජාතික පාසල් දහසක් සෞභාග්‍ය දැක්මේ සඳහන් වුණු කාරණය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා වුණු ක්‍රියාවලිය අද දවසේදී සිදුවීමට නියමිතයි ඒ අනුව අද උදෑසන 11ට ජාතික රූපවාහිනියෙන් සජීවීව ඔබට නැරඹිය හැකි ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සියඹලාණ්ඩුව මහාවිද්‍යාලයේදී ජාතික පාසල් දහසක් ව්‍යාපෘති ආරම්භ වෙනවා ඊට සමගාමීව පළාත් 9ම මේක ක්‍රියාවලිය දියත් වීමට නියමිතයි ඒ ඔස්සේ සාමාන්‍යයෙන් කතා කරන කොළඹට පමණක් තිබුණු සංවර්ධනය ගමට ගමේ පාසල්වලට ඒ අවශ්‍ය පහසුකම් සියල්ල ලබා දීම සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අපි අද දවසේදී බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා මේ පිළිබඳ කතා කරන්න මේ උත්සවයේ පරමාර්ථය ඒ වගේම විශේෂයෙන්ම මේ සඳහා අනෙකුත් ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජාතික පාසල් කොයි විදිහටද මේක දකින්නේ කොහොමද මේකට දායක වෙන්න පුළුවන් ඒ වගේම මේ වෙද්දි කොළඹ සුපිරි පාසල් කියලා හඳුන්වන කොටසක් තියෙනවා නම් ඒක වෙනස් කරලා ග්‍රාමීය මට්ටමෙනුත් පාසල් ඉතාමත්ම හොඳ තැනකට ගෙනවිත් මේ දරුවන් පාසල් වලට ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය පවා වෙනසකට ලක් කරගන්නට පුළුවන් මේ සියලු දේවල් එක්ක අපි ආරාධනා කළා ප්‍රතිපත්ති හා සැලසුම් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය ආචාර්ය මధుරා වේහැල්ල අයබෝන් ලේකම්තුමෙනි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා තස්ටන් විද්‍යාලයේ කොළඹ හත විදුහල්පතිතුමන් ප්‍රමුදිත වික්‍රමසිංහ මහත්මයා. අයබෝන්. අයබෝන්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මම මුලින්ම අද උත්සවය ගැන අපි කතා කළේ ඒ අනුව විශේෂයෙන්ම අද උදෑසන 11ට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව මේ සිදුවීමට නියමිතයි. මුලින්ම අද උත්සවය ගැන අපි කතා කරොත් ලේකම්තුමියනි කොහොමද සිද්ධ වෙන්නේ මොනවද අනෙකුත් පාසල් පළාත් විදිහට තෝරගෙන තියෙන්නේ සියඹලාණ්ඩුව මූලික වෙන්නේ අපි පොඩ්ඩක් උත්සවය ගැන මූලිකව පැහැදිලි කිරීමක් කළොත් ඔව් චාමර බොහොම ස්තුතියි අපිට ප්‍රථම කොටම අපිට ආරාධනා කිරීම පිළිබඳව අද වගේ දිනයක මම බොහොමයක්ම ස්තුතිවන්ත වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අද දිනයේ අත් වශයෙන්ම සුවිශේෂී ක්‍රියාවලියක් සිදු වෙනවා අපි වසර දෙකක් පුරාවට ජාතික පාසල් සංඛ්‍යාව දහසක් දක්වා වැඩි දියුණු කිරීමේ කාර්ය අවසන් කරගෙන යන මොහොතේ ඒ කියන්නේ සැලසුම් කරන්නේ අවසන් කරගෙන ගිහිල්ලා අවසානයේ දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ පාසල් ජාතියට දායාද කිරීමේ මොහොතට. එතෙන්දී අද දිනයේ මේ නව ජාතික පාසල් අත් වශයෙන්ම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන ප්‍රධාන තේමාවක් තමයි ප්‍රතිපත්ති තේමාවක් දරුවන් වෙනුවෙන් පවත්නා 373ක් වූ ජාතික පාසල් සංඛ්‍යාව දහසක් දක්වා වැඩි කරනවා කියලා. ඉතින් මෙතෙන්දි මෙහි ආරම්භක අවස්ථාව සනිටුහන් කරමින් මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව මහාවිද්‍යාලය දරුවන්ගේ අයිතියට පත් කරනවා ජාතික පාසලක් වශයෙන් නාමකරණය කරලා අතිගරු ජනාධිපතිතුමාගේ ගෞරවනීය නායකත්වයෙන් ඒ වගේම අධ්‍යාපන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඒ වගේම සියලුම අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරු ඌව පළාතේ ගරු ආණ්ඩුකාරතුමා ඒ වගේම අධ්‍යාපන ලේකම්තුමා ඇතුළු ඔය වගේම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ගරු ශශීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් රාශියකගේ සහභාගීත්වයෙන් ඒ වගේම ගරු ආණ්ඩුකාරතුමා ඌව පළාතේ එතුමාගේ ගෞරවනීය සහභාගීත්වයෙන් එමෙන්ම අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් පළාත් රාජ්‍ය නිලධාරීන් ඒ වගේම දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍යංශයේ සියලුම නිලධාරීන්ගේ සම්බන්ධතාවයෙන් මෙය උත්සවාකාරයෙන් පෙරවරු 11 සිට 1 දක්වා අද දින මේ සමාරම්භක උත්සවය මොනරාගල සියඹලාණ්ඩුව මහාවිද්‍යාලයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.
අපිට අනිත් පළාත් වලත් කොයි පාසල් වලට ඒ වගේම මීට සමගාමීව අපි දැන් මේ සියලුම පළාත් සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මේ වන විට පාසල් 800 ගණනක් තෝරගෙන තිබෙනවා. එතකොට සමස්තය අපි 1204ක් දක්වා දැනට හඳුනගෙන තියෙනවා 373ක් වූ මේ පවත්නා ජාතික පාසලුත් සමග. එතන මේ අතරින් තෝරාගත්තු දැන් ඇත්තටම කියන්න ඕනේ අපි පාසල් 125ක් මෙතන ප්‍රධාන වශයෙන් නියෝජනය කරන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අපේ ලංකාවේ තියෙන 330න් 125කම ජාතික පාසල් පැවතුනේ නැහැ. ඒතර මේවා නියෝජනය කර මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස නියෝජනය කරමින් තෝරාගත්තු තවත් දිස්ත්‍රික්ක නමයක පළාත් නමේ නියෝජනය වෙන පරිදි මේ සමාරම්භක උත්සවයන් සනිටුහන් වෙනවා ගරු ආණ්ඩුකාරතුමන්ගේ සහ ඒ ප්‍රදේශයේ නියෝජනය කරන ගරු මැති ඇමතිවරුන්ගේ ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මේ පාසල්වල මම නම් ටික කියන්න කැමතියි. චාමර වස්නාහිර පළාතේ ගත්තොත් දෙහිවල මේ කොළඹ දිස්ත්‍රික්කයේ විද්‍යාවිද්‍යාලය රත්මලාන, ඊට පස්සේ මධ්‍යම පළාතේ මහනුවර පන්විල රාජසිංහ මහාවිද්‍යාලය, දකුණු පළාතේ මාතර පුහුල්වැල්ල මහාවිද්‍යාලය, උතුරු පළාතේ පළේ මහාවිද්‍යාලය මධ්‍ය විද්‍යාලය කිලිනොච්චි, නැගෙනහිර පළාත මහදිවුල්වැව මහාවිද්‍යාලය ත්‍රිකුණාමලය, වයඹ පළාතේ උහුමිය ඩී.එස්. සේනානායක විද්‍යාලය කුරුණෑගල, උතුරු මැද පළාතේ අනුරාධපුර තඹුත්තේගම මහාවිද්‍යාලය, සබරගමුව පළාතේ කුරුවිට මධ්‍ය මහාවිද්‍යාලය රත්නපුර දිස්ත්‍රික්කයේ මේ පාසල් 8ත් ඒ වගේම සියඹලාණ්ඩුව මහාවිද්‍යාලය තමයි අපේ මේ සමාරම්භක වැඩසටහන් පැවැත්වෙනු ලබන්නේ. හොඳයි. තමත්ම සතුටුයි මේ කාරණේ. මොකද මේවා ඇත්තටම විය යුතුව තිබුණු කාරණා බවට පත් වෙනවා. මේ පාසල්වල සංවර්ධන කටයුතු සිදු වෙනවා වගේම මෙතනදී යම් යම් ආකාරයේ කතිකාවන් තියෙනවා. ඒ තමයි අපි දන්නවා මේකට චෝදනා වශයෙන් නැගුණු කාරණා තිබෙනවා. අපේ සංවාදවලදීත් ඇවිල්ලා මතු කරපු කාරණා තිබුණා. මේක දේශපාලනික කෝණවලිනුත් තිබුණා. ඉතින් මේක નિවැරදි කරගත යුතුයි. පාසල් කොහොමද මේකට ප්‍රමුඛතාවය දෙන්නේ? මොන මොන දේවල්ද ජාතික පාසලක් වෙද්දී බෝඩ් එකයි ගේට් 2යි තාප්පේ විතරද වෙනස් වෙන්නේ? නැත්නම් එතනින් එහාට ගියාම පාසල ඇතුළත කොයි විදිහටද වර්ධනය වෙන්නේ කියන දේ පිළිබඳ විශේෂයෙන් කතා කළ යුතුව තියෙනවා. අපි ලේකම් තුමිය එකකත් කතා කරමු. තර්ස්ටන් විද්‍යාලය, කොළඹ හතේ විද්‍යාලය, ඒ වගේම තමයි ඔබ දන්නවා ලංකාවේ බොහොම ජනප්‍රියම පාසලක්, ඒ වගේම ලොකු ඉල්ලුමක් තියෙන පාසලක් තර්ස්ටන් විද්‍යාලය විදිහට විදුහල්පතිතුමනි, මේ ක්‍රියාවලිය පිළිබඳ ඔබතුමන්ලගේ අදහස දැක්ම මොකක්ද? ඇත්තෙන්ම චාමර මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනියටත් අධ්‍යාපන අමාත්‍යාංශයටත් තර්ස්ටන් විද්‍යාලයට මේ වටිනා අවස්ථාව ලබා දීම සම්බන්ධව. මේක මං හිතන්නේ අධ්‍යාපනයේ නව හැරවුමක් වෙන දවසක් තමයි අද. මං විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ විදුහල්පතිවරු කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් තමයි ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරු. විශේෂයෙන්ම ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරුන්ට තියෙන ලොකුම ගැටලුව තමයි පාසලට දරුවන් ඇතුළත් කිරීම. ඒ වගේම තවත් අතිශය පීඩාකාරී ජීවිතයක් ගෙවන විදුහල්පතිවරු කොට්ටාසයක් ඉන්නවා. ඒ විදුහල්පතිවරුන්ට සමහර වෙටක දරුවෝ පාසලට එන්නේ නැහැ. පොලිසිය එකතු කරගෙන අනිවාර්ය අධ්‍යාපන රෙගුලාසි ක්‍රියාත්මක කරන්න වෙලා තියෙනවා. මේක මහා ඛේදවාචකයක් රටේ. ඉතින් ඇත්තටම අද හරිම සතුටුයි මේ අවශ්‍යතාවයේ අධ්‍යාපන අමාත්‍යාංශය හඳුනාගෙන මේ ජනප්‍රිය පාසල්වලට නොදෙවෙනි ජාතික පාසල් රාශියක් මේ රට තුළ ආරම්භ කිරීමේ පුරෝගාමී මෙහෙවරට අධ්‍යාපන අමාත්‍යාංශයේ උරදීම විදුහල්පතිවරයෙක් හැටියට මං අතිශයින් සන්තෝෂයට පත් වෙනවා. ඒත් එක්කම මේ ආරාධනාව ලැබුණම අපි කොළඹ හතේ භූමි භාවකයක පිහිටලා තියෙන තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිවරයා හැටියට අපි එතන ඉඳලා කෙලින්ම ජාතික රූපවාහිනියට නෙවෙයි ආවේ. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ ඇරයුම ලැබුණම අපි ඇත්තටම ගියා මොනරාගල සියඹලාණ්ඩුව ජාතික පාසල S2 නිරීක්ෂණය කරන්න. ඇත්තටම චාමර අපිට පේනවා මේ දරුවෝ සතුටු වෙන්න ඕන ඒ ප්‍රදේශවල දරුවෝ ඒ ජාතික පාසලට ගියයින් පස්සේ අක්කර 16ක භූමි භාගයක් පුරා අති විශිෂ්ට විද්‍යාස්ථානයක් මනරං විද්‍යාස්ථානයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක කියන්න සතුටුයි. රටේ තියෙන අනෙකුත් ජනප්‍රිය පාසල් එක්ක කරට කර සියලුම පහසුකම් වලින් සමන්විත පාසලක් තමයි අපිට නිරීක්ෂණය කරගන්න හැකියාව ලැබුණේ. එපමණක් නෙවෙයි මා විශ්වාස කරනවා එබඳු ප්‍රදේශයක ඒ දරුවන්ට ඉතාම වටිනා
එහෙම නැත්නම් ප්‍රියමනාප ඉගෙනුම් පරිසරයක් තුළ ඉගෙන ගන්න වටපිටාව තියෙනවා සියලු පහසුකම් තියෙනවා ඒත් එක්කම මම දකිනවා මේ ජනප්‍රිය පාසල් වල දරුවන්ට තියෙන සමහර පීඩාකාරී තත්වයන් සමනය කරන්නත් මේ ප්‍රාදේශීය වශයෙන් ජනප්‍රිය පාසල් ඇතිකරන එක පිටුවහලක් වෙනවා උදාහරණයක් හැටියට ගත්තොත් නාගරික සමාජයේ රැකියාවට එන බොහෝ දෙනා නාගරික සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනා දැඩි මානසික ආතතියක කටයුතු කරන්නේ 100ට ගණනාවක් 120ක් විතර දැඩි මානසික ආතතියකින් තමයි කටයුතු කරන්නේ අපේ පාසල් වලට එන බොහෝ දරුවනොත් මේ පීඩනයේ ගොදුරක් බවට පත් වෙලා තමයි එන්නේ සමහර විටක පාසල් වෑන් රථයේ ඒ වගේම පොදු ප්‍රවාහන සේවය මහමග ලොකු දුරකටක් ගෙවලා තමයි බොහෝ දරුවෝ ජනප්‍රිය පාසලකට එන්නේ අපි දන්නවා සමහර විටක පාන්දර 3ට පමණ මට පෞද්ගලික අත්දැකීම් තියෙනවා පාන්දර 3ට පමණ දුම්රියෙන් විශාල දුරක් ගෙවාගෙන පන්ති කාමරේ නිදා වැටෙන දරුවෝ අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේ කාරණාවන් වලට ඉතාම හොඳ පිළිතුරක් හැටියට මම මේක දකිනවා. එපමණක් නෙවෙයි අපි විශ්වාස කරනවා දෙමාපිය දූ දරුව සම්බන්ධයේ අපේ ආසියාතික රටවල් වල ඉතාම ඉහළින් තියෙනවා. මේ වගේ ප්‍රාදේශීය වශයෙන් පාසල් වැඩි දියුණු කිරීම තුළින් ඒ දෙමාපියන්ට තමන්ගේ දරුවොත් එක්ක ඒ වටිනා කාලය ගත කරලා පාසලෙන් උපරිම ප්‍රයෝජනෙ ලබා ගන්න පුළුවන්. එපමණක් නෙවෙයි පාරට ගත කරන්න තියෙන කාලය, මහාමාර්ගයට ගත කරන කාලය, අනවශ්‍ය කාල සීමාව කලමනාකරණය කරගෙන දරුවන්ට ක්‍රීඩාවක් හෝ විශේෂ සමගාමී කටයුත්තක නියැලෙන්න හැකියාව ලැබෙනවා. ඒකත් වටිනාකමක්. එපමණක් නෙවෙයි අපි දකිනවා කොළඹ නගරයේ සමහරටක ජනප්‍රිය පාසල් වලට එන බොහෝ දරුවන්ට උදෑසන ආහාර වේල මග ඇරෙනවා. ඉතින් මම විශ්වාස කරනවා නිරෝගිමත් ජාතියක් නිර්මාණය කරන්න, නිරෝගිමත් රටක් නිර්මාණය කරන්න සුවිශාල කාර්යභාරයක් මෙබඳු පාසල් ආරම්භ කිරීමෙන් සිද්ධ වෙනවා. ඉතින් අපි ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගත්ත මොනරාගල සියඹලාණ්ඩුව ජාතික පාසලට ගියයින් පස්සේ මෙය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදු කරන ලබන අතිවිශිෂ්ට කාර්යයක් බව. හොඳයි. අතට විදල්පතිතුමනි ඔබතුමාගේ පැහැදිලි කිරීම ඇතුළේ තිබුණ දේ තමයි මේ ගමේ ඉඳලා නගරයට දරුවෝ එන්න ලොකු පොරයක් තිබුණාට දෙමව්පියත් ඒකට යොමු කරන්න ප්‍රයත්න දරුවට ඇත්තට මේක දරුවට එක්තරා ආකාරයකින් මානසික මේ වශයෙන් පීඩාවක් බවට පත් වෙනවා මුළු පාසල් කාලය තුළදීම. මේ කොවිඩ් කාලවකවානුව ඇතුළතදී මේ ශිෂ්‍යත්ව පාසලා හෝ කොළඹට ආපු එහෙම නැත්නම් කොහොම හරි කරගෙන කොළඹ ඉස්කෝලේකට දාපු දරුවන්ගේ තත්ත්වය මොකක්ද වුණේ ඇත්තටම? ඔව් කොවිඩ් කාල සීමාවේදී රටේම මං හිතන්නේ රටම අර්බුදයකට ගියා. එතකොට පාසලක් හැටියට මා විශ්වාස කරනවා තර්ස්ටන් විද්‍යාලයට ඉතා හොඳින් ඒක කළමනාකරණය කරගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ අපිට මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය අපේ පාසලේ සියලුම දරුවන් සඳහා සම්බන්ධ කරගෙන ඊට අමතරව පාසල නැවත ආරම්භ කරයින් පස්සේ ඔවුන්ට අපේ ගුරුවරු විශේෂ ප්‍රතිකාර වැඩසටහන් ක්‍රියාත්මක කරලා එබඳු දෙයක් කළමනාකරණය කරගන්න පුළුවන් වුණා. නමුත් සමහර අවස්ථාවන්වලදී අපි විශ්වාස කරනවා ඒ පාසල් භූමියේ හෝ පාසල සමීපතම තැනක ඉඳලා දරුවෝ පාසලට එනවා පාසලට ළඟ තැනක ඉඳලා පාසලට එනවනම් කොවිඩ් අවදානම වගේ අවස්ථාවකදී ඒ දෙමව්පියන්ට විශාල පිටුබලයක් ඒ දරුවෝ සමහර විටක දැන් අපි පාසල විවෘත කරලා තිබුණත් සමහර අවස්ථාවන් වලදී අපිට පේනවා සමහර දෙමව්පියෝ අපි කොච්චර සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කළත් අපි එක රටේ නිරීක්ෂණය කරනවා මේ දරුවා පාසලට එවන්න සමහර විටක බයක් තියෙනවා. ඒ මොකද පොදු ප්‍රවාහන සේවයේ හෝ වෙනකොට ක්‍රම මාර්ගයෙන් දුර ඉඳලා ඉන්නේ. හැබැයි දරුවෙකුට පහසුකම් සපිරි පාසලක් පයින් ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා නම් ඒ සෞඛ්‍ය අනතුරත් යනවා. එපමණක් නෙවෙයි විශාල ඉඩකඩක දැන් මොනරාගල පිහිටලා තියෙන මේ සියඹලාණ්ඩුව ජාතික පාසල අක්කර 16ක් පුරා පැතිරලා තියෙන සුවිශාල මනරම් පාසලක්. එතකොට අපි හිතනවා සමාජ දුරස්ථභාවයේ හෝ වෙන සෞඛ්‍ය ආරක්ෂිත නීති රීති මේක තුළ ඉතාම හොඳින් පිළිපදින්න පුළුවන් මේ විද්‍යාස්ථානයේ ඉතාම හොඳින් කළමනාකරණය කරගන්න හැකියාව ලැබෙනවා. හොඳයි. ඇත්තරම අර ජපානයේ වගේ සංකල්පයක් තියෙනවා නම් පයින් ඇවිදගෙන යන දුර පරිසරයත් විඳගෙන දරුවාට තමන්ගේ ඉස්කෝලේට යන්න පුළුවන් නම් ඒක තමයි විය යුතු දේ බවට පත් වෙන්නේ. අපේ රටේ බොහෝ පාසල් තියෙනවා බොහෝ
ගම්මාශ්‍රිතව නමුත් අපි ඒව පහු කරගෙන නගරයට එන්න බොහොම ලොකු මහන්සියක් දරනවා. මේක වෙනස් විය යුතුයි. සමහර දේවල් වලදී සාධාරණ හේතු කාරණා දෙමව්පියන්ට තියෙන්න පුළුවන් ක්‍රීඩා පිටියක් නැද්ද? ගුරුවරු හිඟද? ඉංග්‍රීසි ගුරුවරුන්ගේ හිඟය පිළිබඳ ලොකුවට අපි කතා කළා. ඉතින් මේ වගේ ප්‍රශ්න බොහෝමයක් තියෙනවා. දැන් බිල්ගමුව පැත්තට යනකොට ඒ පැත්තේ ඉන්න දරුවන්ගේ පාසල්වල ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තමයි තව මයංගනේ ආයතකුණකට යනකොට ඒ පැත්තේ තියෙන දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ දේවල් සම්පූර්ණයෙන් සම්පූර්ණ වෙලා හොඳ වැඩපිළිවෙලකට සකස් වෙනවා නම් මේ ජාතික පාසල් දහසක් ඔබේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වශයෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඔබට ආපහු මේක හොයාගෙන එන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අද මේ පටන් ගන්න වැඩේ අපි හිතනවා මේ මොහොතේ පවතින වූ ප්‍රශ්නවලට බොහෝම ප්‍රශ්නවලට විසඳුම් ගේන තිරසාර වැඩපිළිවෙලක් වෙයි කියලා. අපි දැක්කා විවිධ තැන්වලදී පාසල් තෝරා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කරනවා. අපි දැන් සියබලාණ්ඩුව මහාවිද්‍යාලයේ උදාහරණයට අරගෙන එතනින් එහාට කතා කළොත් කොහොමද ලේකම්තුමියනි තෝරාගන්නේ ප්‍රමුඛතාවය දෙන්නේ කුමන පාසල් වලටද? ඔව්. අත වශයෙන්ම මෙතෙන්දී අපි අපිට හිතන පාසල තෝරා ගැනීමක් නෙමෙයි මෙතන සිදු කළේ. අත වශයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ එදා ඉඳලම අපි කටයුතු කරනවා මේ සිතියම් කරන අභ්‍යාසයන් එක්ක. පාසල් සිතියම් කරන්නේ දැන් චාමර ඔබ දන්නවා අපේ රටේ පාසල් බිහි වෙලා තියෙන්නේ පිහිටලා තියෙන්නේ අපි ඒ කියන්නේ තර්කානුකූල මේ තෝරා ගැනීමක් තුලම නෙමෙයි ඉතිහාසයේ සමහර අවස්ථාවන් වල විවිධ තැන්වල මේ අර පාසල් ව්‍යාප්තිය කියන කාරණේ වැඩිපුර කතා කරන බකවාණු වල 1940 ගණන් වල ඉඳලා විවිධ ආකාරයෙන් විවිධ ස්ථානවල පාසල් ආරම්භ වුණා. ඉතින් ඒ නිසා යම් කිසි ආකාරයක බැලුවොත් අතාර්කික ව්‍යාප්තියක් තියෙනවා. එසේ වුවත් මුළු ලංකාවෙම අපි දන්නවා ප්‍රාථමික අධ්‍යාපනය අතින් ගත්තොත් අපි හැම අතින්ම සුවිශේෂී තැනක ඉන්නවා. සියලුම දරුවන් පහේ අපේ පාසල් අධ්‍යාපනය ලැබනවා. විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනය 99% ඇතුල්වීම හොඳයි. ඇතුල්වීම හුඟක් හොඳයි. අපි කියනවා එන්රෝල්මන්ට් රේට් එක කියලා. නැත්නම් එතන ආබාධිත තත්ත්වයන් ඉන්න දරුවන් පවා පාසල්වලට කැඳවාගෙන ඒමට බොහෝම අවස්ථාවල කියන 95%ක්ම මම හිතනවා දෙමව්පියන් උත්සුක වෙනවා සහ පාසල්වල ඒ සඳහා අවස්ථාවන් සකස් කරලා තියෙනවා. ඒතර එතෙන්දි ගත්තහම ද්විතීක අධ්‍යාපනය සම්බන්ධයෙන් තමයි අපිට යම්කිසි වැඩි අවධානයක් යොමු කරන්න සිදු වෙලා තියෙන්නේ. මොකද ඒ දරුවන් ඍජුවම සමහර අවස්ථාවල රැකියා වෙළඳපොළට සම්බන්ධ වෙනවා. රැකියා ලෝකයට සම්බන්ධ වෙනවා. ඒ අයට මේ රැකියා වෙළඳපොළේ තරඟකාරී වටපිටාව තුළ ජයග්‍රාහී පුරවැසියෙක් වෙන්න ඒ ශක්තිය ලබා දිය යුතුයි පාසල. හුදෙක් අධ්‍යාපනය පමණක්ම නෙමෙයි අධ්‍යාපනය සඳහාමයි කියන තර්කය අද වෙනකොට මම හිතනවා සෑහෙන දුරට බිඳිලා තියෙනවා. ඊට වඩා එහාට ගිය අර්ථයක් තියෙනවා. ඉතින් එතෙන්දි ගත්තහම අපිට පාසල් තෝරා ගැනීමේදී අපි විශේෂයෙන් අවධානය යොමු කළා දැනට 373ක් වූ මේ ජාතික පාසල් විසිරලා තියෙන්නේ බහුතරයක්ම දැඩි නාගරික ප්‍රදේශවල. එකෝ අපි කියනවා අර්ධ නාගරික ප්‍රදේශවල හෝ නාගරික ප්‍රදේශවල. අපි ගත්තොත් ග්‍රාමීය පාසල්වල ප්‍රදේශවල මේ ව්‍යාප්තිය අඩුයි. ඒ නිසා ඒ වගේම තමයි යම් ඇතැම් දුෂ්කර කියලා අපි හඳුන්වන විවිධ නිර්ණායක ඔස්සේ DSD ඩිවිෂන්ස් නැත්නම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල මංකෝ වගේ 125ක ජාතික පාසල් තිබුණෙත් නැහැ. ඉතින් ඒ නිසා මැපින් එක්සර්සයිස් එකක් නැත්නම් සිතියම් කරන අභ්‍යාසයක් තමයි අපි යොදාගත්තේ මෙතෙන්දී පාසල් හඳුනා ගැනීමට. ඉතින් අපි විශේෂයෙන් බැලුවා ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ගත්තාම ජනගහනය, ඒ ජනගහනයේ ව්‍යාප්තිය, ග්‍රාම නිලධාරී මට්ටම් වලින්, ඒ වගේම ඒ ප්‍රදේශ පාසල් පිහිටා තිබෙන පාසල්, මේවට දරුවන් එන්නේ මොන ග්‍රාම නිලධාරී කොට්ටාශවලින්ද, ඒ වගේම ඒ ද්විතීක පාසල් වලට ප්‍රාථමික දරුවන් ප්‍රාථමික අධ්‍යාපනය නිම කරලා එන්නේ කුමන පාසල් වලින්ද, මේ සියලු දේ අධ්‍යයනය කළා සංඛ්‍යාත්මක වශයෙන්, ඒ වගේම භූගෝලීය වශයෙන්, ඒ වගේම ඒ අපි තෝර මේ මේ අපේ පවත්නා විශේෂයෙන්ම ද්විතීක පාසල් තමයි මෙතෙන්දි හඳුනා ගන්න ලැබුවේ. මේ ද්විතීක පාසල්වල තව දුරටත් ඒ පාසල පුළුල් කිරීමට තිබෙන ඉඩකඩ කුමක්ද, ඉඩකඩ පවතිනවද, නැත්නම් ඒ වගේ ජනතාව අතින් විසින් ඉතින් මේ පාසලේ මේ විෂය ධාරාව හඳුන්වලා දුන්නොත් එය කොයිතරම් දුරට ප්‍රමාණවත් ශිෂ්‍ය සංඛ්‍යාවක් පැමිණිලා ඉල්ලුමක් සහිත තත්ත්වයක් ඇති වෙයිද කියන කාරණේ. ඒ වගේම අපි එතෙන්දි බැලුවා පහුගිය වකවානුක වසර 10ක 15ක කාලය තුල
ප්‍රශස්ත ආයෝජනයක් සිදු කරලා තිබෙන පාසල් විශේෂයෙන්ම විද්‍යාගාර පැත්තෙන් උසස් මට්ටමේ ඉගෙනුම් ඉඩකඩ කියලා අපි කියනවා higher order learning processes නැත්නම් spaces කියලා මේ සඳහා අපි ආයෝජනය කරලා තියෙන ප්‍රමාණයන්. ඒතර මේ ආයෝජනයන් මූල්‍යමය වශයෙන් වගේම භෞතිකමය වශයෙන් අපි අධ්‍යයනය කළ බැලුවා. ඉතින් අපි බලාපොරොත්තු වුණේ මේ දැනට කරනු ලබලා තිබෙන ආයෝජනයන් වැඩි ශිෂ්‍ය පිරිසකට ලබා දීමට නැත්නම් උපයෝජනය කරන්න තියෙන අවකාශය. ඒතර එතෙන්දී අපි බැලුවා තවත් ත්‍රිභාෂා මාධ්‍ය ඉගෙනුම ලබා දෙන්න පුළුවන් වාතාවරණයක් තිබෙනවද. ඒ වගේම ඒ අපි මේ තනි පාසලක් වශයෙන් නෙමෙයි මෙතෙන්දී දියුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ පාසල සහ ඒ පාසල ආශ්‍රිත ප්‍රාථමික සහ අනිකුත් කුඩා ද්විතීක පාසල් සහිත ජාලයක් වශයෙන්. ඒතර එතෙන්දී කේන්ද්‍රීය පාසලක් වශයෙන් තමයි මේ හඳුනා ගන්නු ලබන ජාතික පාසල නව ජාතික පාසල කටයුතු කරන්නේ. අපි ගත්තොත් තියෙන සම්පත් බෙදා හදා ගැනීම නැත්නම් එකම ලැබොරටරි එකක් සමහර විට වවට තියෙන පාසලට පාවිච්චි කරන්න පුළුවන්. මේක අපේ රටේ විතරක් නෙමෙයි විවිධ රටවල් වල දියුණු රටවල් වල පවා සිදුවන දෙයක්. මොකද ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් අපි එක තැනකට කරොත් ඒ ඉන්වෙස්ට්මන්ට් එක වැඩි දෙනෙක් භාවිතා කළ යුතුයි උපයෝජනය කියන කාරණේ. කියන්නේ කාර්යක්ෂමතාවය වැඩි වෙන ආකාරයට. එතකොට එවැනි ලොකේෂන්ස් වල තියෙන පාසල් තමයි තෝරගත්තේ. එතෙන්දී ඒ පාසල් ජාලය ගත්තොත් ඒ සමස්ත පාසල් ජාලයේ ළමයි 3000කවත් ප්‍රමාණයක් ඉන්න ඕනේ කියන කාරණේ. එතකොට මේ පාසල් පොකුරු වශයෙන් හඳුනා ගන්න ලැබුවා. අවම වශයෙන් මේ තෝරා ගන්න ලබන ජාතික පාසලේ ළමයි 750ක් ඉන්න ඕනේ කියලා හිතුවා. සැලකුවා. නමුත් ඒ නිර්ණායකයේ හැම තැනම තෘප්ත වෙන්නේ නැහැ. මොකද අපේ රටේ බහුතරයක් පාසල් ළමයි 500කට වඩා අඩු පාසල්. හැබැයි අවම වශයෙන් 6 සිට 13 දක්වා ශ්‍රේණිවල අවම වශයෙන් ළමයි 300ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉන්න ඕනේ කියන කාරණේ අපි සැලකිල්ලට ගත්තා. ඒත් මේ වගේ විද්‍යාත්මක ඒ වගේම සංඛ්‍යාත්මක නිර්ණායක සමග ඒ ප්‍රදේශයේ තියෙන සමාජීය සහ ආර්ථිකමය ඒ වගේම ජනගහන ව්‍යාප්තිය කියන කාරණා සියල්ල සලකා බලලා තමයි මේ පාසල් තෝරා ගන්න ලැබුවේ. හොඳයි. එතකොට ඇත්තටම පළාත් සභා පාසල් සහ අපි දන්නවනේ පළාත් සභා පාසල් තමයි වැඩිම තියෙන්නේ. ඒත් මෙතනදි ගැටලුවක් වුණේ නැද්ද? මේක දැන් අධ්‍යාපන අමාත්‍යංශය හරහා මේක සංවර්ධනය කරන්න යද්දී. ඔව්. ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. අපි මෙතෙන්දි පාසල් අධ්‍යාපන පද්ධතිය කියන්නේ මේ සම්පූර්ණයෙන්ම විමධ්‍යගත පද්ධතියක්. එතකොට එතෙන්දි අපි නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ පළාත් අධ්‍යාපන අධිකාරියත් සමග. ඉතින් මෙතෙන්දි ජාතික පාසලක් කියලා අපි කතා කරන්නේ මධ්‍යම රජයට නැත්තම් රේකී අමාත්‍යංශය වෙත පවරා ගන්න ලබන පාසල්. රේකී අමාත්‍යංශයේ ඍජු කළමනාකරණයට යටත්. එතකොට මෙතෙන්දී අපිට තෝරගන්න සිද්ධ වුණේ පළාත් බද පාසල්. එතෙන්දී අනිවාර්යයෙන්ම ගරු ආණ්ඩුකාරතුමන්ලාගේ එකඟතාවය ලබා ගත යුතුයි පාසල් හඳුනා ගැනීමේදී ජාතික පාසල් කියන නාමකරණය යටතේ දැනට තියෙන ක්‍රමවේදයන් තුළ. ඇත්ත වශයෙන්ම අපි බොහොම ඒ අතින් සතුටු වෙන්න අවශ්‍යයි. සියලුම පළාත් නියෝජනය කරන සියලුම ගරු ආණ්ඩුකාරතුමන්ලා අපේ අධ්‍යාපන අමාත්‍යතුමන් සමග සාකච්ඡා කරලා සම්පූර්ණ එකඟතාවය ලබා දීලා තිබෙනවා. ඒ වගේම පළාත් බද අධ්‍යාපන නිලධාරීන් විශේෂයෙන් දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිපත්ති සැලසුම් අංශ ඒකාබද්ධව තමයි මේ ව්‍යායාමයේ නිරත වුණේ. අපි අද සාකච්ඡා කරමින් සිටින්නේ ජාතික පාසල් දහසක් ව්‍යාපෘතියේ ආරම්භක කටයුතු අද දවසේ සිද්ධ කෙරෙනවා. ඒ අනුව පළාත් 9 පාසල් විවෘත කිරීම සිදු කෙරෙනවා. මේ අතරින් අද සමාරම්භක උත්සවය මූලික වෙන්නේ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සියඹලාණ්ඩුව මහාවිද්‍යාලයේදී. එය දහවල් අද පෙරවරු 11ට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව ඔබට නැරඹිය හැකි. දහසක් ව්‍යාපෘතිය පිළිබඳ අපි සාකච්ඡා කරමින් සිටින්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිපත්ති සහ සැලසුම් අතිරේක ලේකම්තුමිය ආචාර්ය මදුරාවේ හැල්ල, ඒ වගේම තර්ස්න විද්‍යාලයේ විදුහල්පතිතුමන් ප්‍රබුද්ධ වික්‍රමසිංහ මහතා සමගින් අපි කතා කරමින් ඉන්නේ. දැන් මෙතනදී අපි ලේකම්තුමිය ප්‍රතිපත්ති පැත්තෙන් කතා කරා වගේම අපි මෙතනදී තර්ස්න විද්‍යාලයත් අද සංවාදයට සාකච්ඡාවට එකතු කරගන්නවා. මුලින්ම මෙහෙම ව්‍යාපෘතියක් වීම පිළිබඳ සහ දරුවෝ කොළඹට ඇවිල්ලා අධ්‍යාපනය හදාරන්නට සුපිරි පාසල් හොයාගෙන යාම තුළදී දරුවන්ට මගහැරෙන කොටසක් තියෙනවා. ඒ කාරණේත් අපි පැහැදිලි කරගත්තා. ඔබේ භූමියේම ඔබ ඉන්න පැත්තේම හොඳ පාසලක් හැදෙනවා නම් දරුවන්ට කොච්චර සහනයක්ද? දෙමව්පියන්ටත් තමන්ගේ පේනමානේ ඉඳන් දරුවට එක හැදෙනවා කියන්නේ ඒක කොච්චර ලොකු සම්පතක්ද? එතනින් එහාට ගියාම තර්ස්ටන් විද්‍යාලයේ දායකත්වය, තර්ස්ටන් විද්‍යාලය මේකට කොහොමද සමගාමීව මේකට ඔබතුමන්ල මැදිහත් වීම මොකක්ද කරන්නේ? මං ඉදරේ සුවිශේෂී කාර්යභාරයක් තර්ස්ටන් විද්‍යාලෙනුත් මේ වැඩපිළිවෙලේදී සිද්ධ කරනවා. අපි ඒ ගැන ටිකක් පැහැදිලි කරමු. ඇත්තෙන්ම චාමර අපි කියන්න ඕනේ තර්ස්ටන් විද්‍යාලය සහ තර්ස්ටන් ප්‍රජාව ඕනෑම කටයුත්තකදී
ඒ නිර්භයව ඉදිරියට යන කණ්ඩායමක්. ඉතින් එබඳු කණ්ඩායමක නායකත්වයේ දැරීමත් මම හරි සතුටින් කරන්නේ. තර්ස්ටන් විද්‍යාලයේ ඇත්තටම සියඹලාණ්ඩුව ජාතික පාසලේ මම හිතන්නේ මේ වෙනකොට ග්‍රීන් මාස්ටර් ප්ලෑන් එක නිර්මාණය කරමින් යනවා. ග්‍රීන් මාස්ටර් ප්ලෑන් කියලා කියන්නේ යම්කිසි නිශ්චිත ප්‍රදේශයක් තුළ පවතින හෝ නැවත අලුතින් හරිතාවරණය ක්‍රමවත්ව වැඩි දියුණු කරන එක තමයි ග්‍රීන් මාස්ටර් ප්ලෑන් එකකින් කෙරෙන්නේ. මම හිතනවා ලංකාවේ කිසිම තැනක නැති පහසුකමක් සහ සුබදායි එළඹුමක් සියඹලාණ්ඩුව ජාතික පාසලේ තියෙනවා. මේ ප්‍රදේශය සදාහරිත වනාන්තර පද්ධතියකට අයිති ප්‍රදේශයක තමයි පිහිටන්නේ. එතකොට ඒක නිසා අපේ සංකල්පය ඉතාම හොඳින් මේක තුළ රෝපණය කරන්න හැකියාව ලැබෙනවා. මං හිතන්නේ අපි ඊයේ ඒ පාසලට ගිහිල්ලා ලබාගත් රූපරාමු මං හිතන්නේ ඡායාරූපවලට යන්න පුළුවන් නම් දැක්ගත්තොත් පෙනෙයි. විශිෂ්ට පරිසර නිර්මාණ කරන්න පුළුවන් අවස්ථාවක් ඒ පාසල තුළ පවතිනවා. එතකොට මේ සඳහා අපේ විශේෂඥ කණ්ඩායමක් ඊයේ ඒ පාසලට ගියා. වරලත් වාස්තු විද්‍යාඥ ඉසරුද සොයිසා ඇතුළු කණ්ඩායම මේ සඳහා කැපවලා වැඩ කරනවා. ඔහු මං හිතන්නේ ග්‍රීන් මාස්ටර් ප්ලෑන් සම්බන්ධව ලංකාවේ ඉන්න ප්‍රාමාණික උගතෙක්. ඔහු ඇතුළු කණ්ඩායමත් තර්ස්ටන් ප්‍රජාවත් මේ භූමි භාගය තුළ සියඹලාණ්ඩුව ජාතික පාසල තුළ පරිසරයට සම්බන්ධ සුවිශේෂ කාරණාවන් රාශියක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේක සදාහරිත පාසලක් හැටියට වැඩිදියුණු කරන අතර තුළ පරිසරයට අදාළ බොහෝ දේවල්, ඒ කියන්නේ පරීක්ෂණ කටයුතු සහ පරීක්ෂණාගාරයක් තර්ස්ටන් විද්‍යාලය මගින් මේ පාසලට නිර්මාණය කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි, පක්ෂි විද්‍යාව හදාරන අයට සිසුන්ට සහ විනෝදාංශයක් හැටියට පක්ෂීන් නරඹන්නන්ට මං හිතන්නේ අපිට මේ භූමිය ගිහින් බැලුවයින් පස්සේ පේනවා සුවිශේෂ අවස්ථාවක් මේ පාසල තුළ නිර්මාණය කරන්න පුළුවන්. අපි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ සියඹලාණ්ඩුව ජාතික පාසලට පමණක් නෙවෙයි, මේ විෂය ධාරාව පිළිබඳව ඇල්මක් උනන්දුවක් තියෙන, මේ විෂය ක්ෂේත්‍රයේ පිළිබඳව පරීක්ෂණ කරන පරීක්ෂකයන් පාසල් සිසුන්ට ලංකාවේ සියලුම පාසල්වල දරුවන්ට මේ පරිසර පද්ධතිය පිළිබඳව අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න රිසර්ච් සෙන්ටර් එකක් අපි ඇත්තටම මෙතන නිර්මාණය කරනවා. එතකොට ලංකාවේ හතර දිග් භාගයේම දරුවන්ට ඇවිල්ලා ඒ සුවිශේෂ පරිසර පද්ධතිය තුළ ඉඳගෙනම ඒක විඳිමින් ඒ අධ්‍යයන කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්, ඒ වගේම දෙස් විදෙස් සියලුම දෙනාට මෙතන පරීක්ෂකයන්ට ඒ අවස්ථාව නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපි මේ පරිසර පද්ධතිය ව්‍යාප්ත කරන්න මේ ප්‍රදේශයට ආවේනික යම් යම් තුරුලතා ආදී තියෙනවා. අපිට මේ හරිත ආවරණය වැඩි දියුණු කරන්න අපි තව ක්‍රමවේදයක් කල්පනා කරනවා. අපි මේ වෙනකොට ඒ සඳහා සැලසුම් සකස් කරනවා. මේ ප්‍රදේශයට ආවේනික තුරුලතාවන්, ඒ කියන්නේ පැලතවානක් නිර්මාණය කරලා ඒක ඒ දරුවන්ට ලබා දීලා ඒ පද්ධතිය තුළම නිවෙස්වල ඒවා රෝපණය කිරීම තුළින් ඒ පරිසර පද්ධතිය ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ තැනට එන අයට මේවා විකුණලා ඒ පාසලට ආදායමක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් අපි නිර්මාණය කරනවා. ඇත්තටම මේක අපි සම්පූර්ණ තර්ස්ටන් විද්‍යාලයේ දායකත්වයෙන් සකස් කරනවා, පවත්වාගෙන යනවා. ඒකට අවශ්‍ය කරන සියලු අනුග්‍රහය දක්වනවා. අපේ තර්ස්ටන් විද්‍යාලයේ තියෙනවා නව නිපෙයුම් සහ පරේසන සංගමය කියලා. ඒ පරේසන සංගමයත්, ඒ වගේම අපේ තියෙනවා පරිසර සංගමය. මේ සංගම් දෙක මේ වෙනකොට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාවේ සියලුම පාසල් සිසුන්ගේ යහපත වෙනුවෙන් මේ සියඹලාණ්ඩුව ජාතික පාසලේ නිර්මාණය කරන මේ පරිසර පද්ධතිය අති විශිෂ්ට නිර්මාණයක් බවට පත් කරන්න. ඇත්තටම මං හිතනවා මේක ලංකාවේ තියෙන විශිෂ්ටතම අලුත් ව්‍යාපෘතියක් බවට පත් වෙයි. ඉතින් අපි මේ විදිහට මේ ජාතික පාසලට උදව් කරනවා. ඒත් එක්කම මම අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතුව අනෙකුත් ජාතික පාසල්වලනුත් ඉල්ලීමක් කරනවා. මෙබඳු පාසල්වලට මං හිතන්නේ දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දුන් පරිදි දැනටමත් ජනප්‍රිය පාසල් ගණනාවක්
මේ අලුතින් ආරම්භ කරන පාසල් එක අධ්‍යක්ෂයන් හුවමාරු කර ගන්න සූදානමින් ඉන්නවා උදව් කරන්න සූදානමින් ඉන්නවා මං හිතන්නේ ඒකත් විශිෂ්ට කාර්යයක් මොකද ඔවුන්ට තනියම ගමනක් ආරම්භ කරනවට වැඩිය පාසල් පද්ධතියේ විශිෂ්ටයක කත්වල් බැඳගෙන යනකොට ඔවුන්ට පූර්වාදර්ශයන් සමහර දේවල් හොඳ දේවල් ගන්න පුළුවන්කම ලැබෙනවා ඉතින් මං හිතන්නේ මේ ජාතික පාසල් 300 ගණනම මේ අලුතින් ආරම්භ කරන පාසල් එක්ක බද්ධ වුණොත් මං හිතන්නේ මේ ව්‍යාපෘතිය අපිට මීට වැඩිය බලවත් කරලා නගා සිටවන්න පුළුවන් වෙයි අපේ පාසල් පද්ධතියේ දරුවන්ට විශාල මෙහෙවරක් කරන්න හැකියාව ලැබෙයි තර්ස්ටන් විද්‍යාලයේ හැටියට අපි කවදත් එබඳු ජාතික වගකීම් වලදී පෙරමුණ අරගෙන කටයුතු කරනවා ඒකට ඉතාම හොඳ කණ්ඩායමක් මට ඉන්නවා කියන එක මම ඉතාම සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා අපිත් අතරම සූතිවන්ත වෙනවා මොකද තර්ස්ටන් විද්‍යාලය තර්ස්ටන් ප්‍රජාව එකතු වෙලා මේ විදියට සියබලාණ්ඩුව ජාතික පාසල අදින් බිහිවන පාසල වෙනුවෙන් ලබා දෙන දායකත්වයට අපි බෙහෙවින් සූතිවන්ත වෙනවා මේ විදියටම ඇත්තටම අපි දන්නවා සම්පත් වලින් අනූනවුණු පාසල් සමුදායක් තියෙනවා හොඳ ආදිශිෂ්‍යයෝ ඉන්නවා මේ හැමෝම උදව් කරනවා පාසල් දියුණු කරනවා හැබැයි ඒ වගේම තමයි ගම්බිම්වල පාසල් තියෙනවා සම්පත් බොහෝම අඩුයි පාන්ස් ඉස්කෝලේ තියෙන පේන් ටික දාගා ගන්න කොහොමද කියන එකත් ලොකු ප්‍රශ්නයක් වෙච්ච පාසල් අනන්තවත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ සියලු පාසල් විධිමත් විදිහට ගොඩනගා ගන්නට අධ්‍යාපන අමාත්‍යාංශය සහ රජයේ මැදිහත් වෙනවා සේම අනිකුත් ප්‍රමුඛ පෙළේ පාසල් වල දායකත්වයක් ලැබෙනවා නම් මේක ඉතාමත්ම වටිනා කාරණයක් වගේ සහ ඒ හොඳම උදාහරණය තර්ස්ටන් විද්‍යාලය සහ තර්ස්ටන් ප්‍රජාව ලබා දෙන දායකත්වය අපි මොහොම ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. මේකට යම් ආකාරයෙන් කතිකාවක් ආවා බෝඩ් එක ඔන්න ජාතික පාසලක් විදිහට වදිනවා තාප්පේ සහ ගේට්ටුව මේ ටික ලස්සනට හැදෙනවා හැබැයි මේක විතරද ජාතික පාසලකට එකතු වෙන්නේ එතකොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල හැදෙනවා නම් 1000ක් පාසල්වල ගේට්ටුවයි බෝඩ් ලෑල්ලයි විතරද වෙනස් වෙන්නේ අපි දැන් කතා කරා ප්‍රමුඛතාවය පිළිබඳ ලේකම්තුමිනේ අපිට පැහැදිලි කරනවා නම් මොනවද පාසල ඇතුළත සිදුවෙන වර්ධනය මේ ජාතික පාසලක් වීමත් එක්ක ඔව් චාමර ඇත්ත වශයෙන්ම පාසලක් කියලා කිව්වහම ප්‍රධාන අංග කීපයක් තියෙනවා. එකක් තමයි මේ පාසලේ භෞතික පිරියත. ඒතර භෞතික පිරියත සම්බන්ධයෙන් ගත්තොත් මම කලින් කිව්වා වගේ හුඟක් දුරට භෞතික වශයෙන් ආයෝජන සිදුවෙච්ච පාසල්ම තෝරගන්න අපි උත්සුක වුණා. මොකද අපිට ඒ ආයෝජන හරහා ගන්න පුළුවන් ප්‍රයෝජනය අතිමහත්. තවත් සෑහෙන දරුවන් පිරිසකට එතකොට විශේෂයෙන්ම අපි මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර සහිත පාසල් 1000ක්ම තියෙනවා ලංකාවේ. එතකොට ඒ පාස ඒ මේ විද්‍යාගාර සකස් කරනු ලැබේ තොරතුරු තාක්ෂණය, ගණිත අධ්‍යාපනය, ඒ වගේම භාෂා විද්‍යාගාර සහිතව ඒ වගේම විද්‍යා අංශයට අදාළ විද්‍යාගාර සහිතව. ඉන් අනතුරු අපේ තවත් පාසල් සමූහයක් පාසල් 300 ගණනක් විතර තියෙනවා. තාක්ෂණ විද්‍යා පීඨ හඳුන්වලා දුන්නා. තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දීමත් සමග එතන මේ ආයෝජනයන් වැඩි බණත් වශයෙන් තිබෙන පාසල් අපි තෝරගත්තා ඊට අමතර වශයෙන් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ ප්‍රමුදිතත් කිව්වා වගේ ඉනෝවේෂන්ස් නැත්නම් නව නිපැයුම් නව නිර්මාණ කියන්නේ අපි කියනවා ක්‍රියේටිවිටි නිර්මාණශීලීත්වය වැඩි දියුණු කිරීම සඳහා යම් නිදහසේ ඉගෙනුම ලබන්න පුළුවන් යම් ඒකකයක් මේ පාසල් වලට ලබා දෙන්න. එවැනි අපි කියනවා මේක ස්පේස් කියලා දැන් වෙනත් රටවල් වල විවිධාකාරයේ ලර්නින් ස්ටුඩියෝස් කියලා අපි කන්සෙප්ට්ස් තියෙනවා. මේ වගේ භෞතික වශයෙන් යම් යම් අපිට සමහරලාට කොස්ට් ඉෆෙක්ටිව් නැත්නම් පිරිවැය කලමනාකරන ඵලදායි ඒ කියන්නේ වාක් අතිවිශාල මුදලක් වියදම් නොකර අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා නිර්මාණශීලීත්වය වැඩි දියුණු කිරීම සඳහා. එවැනි දේවල් ඒ වගේම තමයි අපි මේ තෝරාගත්තු පාසල් තරමක සංඛ්‍යාවක් ගුරුවරුන්ටත් මේ ලැබෝරටරිස් වලින් ඉගෙනුමක් ලබන්න කියන්නේ ගුරු පුහුණුව දුරස්ත ක්‍රමයට. ඔබ දන්නවා දැන් මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක අපිට දුරස්ත ගුරු පුහුණුව ගැන විශාල විශ්වාසයක් තියන්න සිදු වුණා. ඒතර එතෙන්දී ජාතික අධ්‍යාපන ආයතනයත් මේ පාසලුත් ඒකාබද්ධ වෙලා ගුරුවරුනුත් හවස් කාලවල සති අන්තවල මේ පාසල්වල තියෙන විද්‍යාගාරවලම නැත්තම් ඒ තියෙන උසස් මට්ටමේ ඉගෙනුම් ඉඩකඩවල නැත්තම් ඒ ගොඩනැගිලිවල පුහුණුව ලබා දෙන්න පුළුවන්. ඒ සඳහාත් යම් ඉහළ මට්ටමක සම්පත් ලබා දීමක් කරන්න අපේක්ෂා කරනවා. ඒ වගේම තමයි මේ පාසල්වල දරුවන් සංඛ්‍යාව ඉහළ නැංවීමත් සමග මෙතන තෝරාගත්තු ඇතැම් පාසල්වල තාක්ෂණ විෂය ධාරාව පවතින්නේ නැහැ. ඒතර ඒ සියලුම පාසල්වලට තාක්ෂණ විද්‍යා විෂය ධාරාව හඳුන්වා දීමට අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම සියඹලාණ්ඩුව මහාවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයක් ඉදිකිරීමට අද දිනේ සමාරම්භය සනිටුහන් කරනවා. ඒ වගේම තමයි
ඒ භෞතික පිරියත භෞතික පහසුකම් වැඩි දියුණු කිරීමත් සමගම අපිට අනිත් කාරණේ තමයි පාසලක මේ මානව ප්‍රජාව විශේෂයෙන් විදුහල්පති අතුරු කළමනාකරණ මණ්ඩලය ඒ වගේම ගුරු මණ්ඩලය සංවර්ධනය කිරීම සඳහා පාසල් පාදක වැඩසටහන් ඒ වගේම පාසල් පාදක කළමනාකරණ වැඩසටහන් ගුරු සංවර්ධන වැඩසටහන් දියත්කරන අපි සූදානම් කරලා තියෙනවා. එවැනි සැලසුම් තියෙනවා. ඒ වගේම තමයි දරුවන් වෙනුවෙන් ගත්තොත් ඉගෙනීම් වාතාවරණය පන්ති කාමරය සහ පන්ති කාමරයෙන් පිටත. දැන් ප්‍රමුදිත කිව්වා වගේ අද වශයෙන් මේ ග්‍රීන් කන්සෙප්ට් එක අපේ මේකේ තියෙන මේ අපි ලියපු කන්සෙප්ට් පේපර් එකේ මේ පාසල් 18 තියෙන එක ප්‍රධාන අංගයක්. මොකද ඒව හරිතාගාර කෘෂිකර්මය අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම කාබනික වගාව මේ දරුවන් කෙරෙන් ප්‍රචලිත කරොත් මං හිතනවා ඉදිරි අනාගතයේ රටේ අපේ අපිට මේ වසවිසෙන් තොර ආහාර නිර්මාණයක නිපදවා ගැනීම සඳහා ඒ අද ඉන්න දරු පරපුර ඉදිරියේදී කටයුතු කරයි කියලා. ඒතර මේ වගේ දේවල් අපිට අනිවාර්යයෙන්ම පාසලට ඇතුළත් කරලා පාසලේ විෂය සමගාමි ක්‍රියාවලීන් විදියටත් ක්‍රියාත්මක කරන්න එවැනි වැඩසටහන් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි පාසලේ ගුණාත්මක සංවර්ධනය සමස්ත වශයෙන්ම ගත්තොත් අන්තර්ජාතික ප්‍රමිතීන් එක්ක අපිට යන්න සිද්ධ වෙනවා. ඒ අන්තර්ජාතික ප්‍රමිතීන් වලට යන්න ඒ පාසලේ දැනට තිබෙන තත්ත්වයන් අනුව අපි ඒ පාසලට මාස්ටර් ප්ලෑන් එකක් හදලා ඉගෙනුම් කියන්නේ ගුණාත්මක සංවර්ධනය සඳහා වැඩි දියුණු කරන ලද උසස් කියන්නේ අග එකතු කරන ලද දීර්ඝකාලීන සැලැස්මක් සම්පාදනය කළ ඒ පාසල කොහොමද ඉදිරියට යන්නේ කියලා පාසලට ආවේණික ලක්ෂණත් සහිතව අනන්‍යතාවත් සමග ඉදිරියට ගෙන යාම සඳහා ඒ පාසල් සඳහා අපි විවිධ යෙදවුම් කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ජාතික පාසල් අධ්‍යක්ෂවරයාට ලොකු ධාරිතාවක් එකතු වෙනවා. ඒතකොට අධ්‍යාපන අමාත්‍යාංශය කොහොමද ඉස්සරහට කල්පනා කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඔව් ඇත්ත වශයෙන්ම ජාතික පාසල් අංශය මම හිතනවා මේත් සමග වැඩි දියුණු විය යුතුයි. ඒ සඳහා යම් ව්‍යුහයක් යෝජනා වෙලා තියෙනවා. එතකොට පළාත් බද අධිකාරියත් සමග ඒකාබද්ධ කළමනාකරණ ප්‍රවේශයකට යා යුතුයි. කෙසේ වෙතත් මේ පාසල් රේකී අමාත්‍යාංශය වෙත පවරා ගැනීම සිදු වෙනවා. එතෙන්දි රේකී අමාත්‍යාංශය විසින් මං හිතනවා නිලධාරී නෙදවීමක් කරන්න අවශ්‍යයි. පළාත් බද හෝ දිස්ත්‍රික් බද මේ ස්ථාපනය කරන ලද කාර්යාලයක් පවත්වගෙන යමින් ජාතික පාසල් සඳහා විශේෂ දායකත්වයක් ලබා දෙන්න. ගුරු ප්‍රශ්නෙත් මං හිතන්නේ විසඳෙනවා. මේ සඳහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා මං හිතන්නේ. ඔව් දැනට තිබෙන දැන් අපි තියෙන මේ සංවාද නිලධාරීන් වශයෙන් බඳවාගෙන තිබෙන කණ්ඩායමේ මම හිතනවා 20,000කට අධික ප්‍රමාණයක් ගුරු වෘත්තියට ලබා ගැනීම සඳහා දැන් එකතු කර ගැනීම සඳහා අපිට ගල්මනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවශ්‍ය අනුමැතීන් ලබා දීලා තියෙනවා. අපේ නව ගුරු යෙදවුම් චක්‍රලේඛයට අනුව ඒ කියන්නේ අපි ඇත්තටම මේ ගුරුවරු අපි බඳවගන්නේ නැහැ අවශ්‍ය නැති ගුරුවරු උත්වර්ග වශයෙන්. නමුත් අත්‍යවශ්‍ය ගුරු වර්ගානුව පාසල් පද්ධතියේ අවශ්‍ය මේ අපි කිව්වොත් ප්‍රතිමාන නෝම්ස් පදනම් කරගෙන සකස් කරන ලද කාඩ් එකක් නැත්නම් ඒ ගුරු කාර්ය මණ්ඩලය යම් වැඩි කිරීමකට අපිට අනුමැතිය ලැබිලා තිනවා. ඒ අනුව අපිට බඳවා ගැනීම කරන්න පුළුවන්. දැන් ඇත්තටම මේ සියලු දේවල් කරාම දැන් අපි දන්නවා පාසල් වල ක්‍රීඩා සංවර්ධනය සඳහා මිලියන 3000ක් තියෙනවා. ඒ වගේම පාසල් 10155ක තොරතුරු තාක්ෂණ වර්ධනය සඳහා වෙනමම වෙන් කරපු ප්‍රතිපාදන තියෙනවා. මෙවර 2022 දී බිලියන 157.6ක ප්‍රතිපාදන වෙන් වෙනවා 8% ධාරිතාවක්. මේ සියලු දේත් එක්ක අධ්‍යාපනය සඳහා ඉතා ඉහළ බරතැවීමක් සිදු කරනවා. අපි දන්නවා අපි ආර්ථික ව්‍යසනයක ඉන්න වෙලාවක් මේක. මේ සියලු දේ අතරතුර තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් දැන් මේ හැමදේම කරද්දී දෙමව්පියන්ගේ පැත්තෙන් උතුකමක් තියෙනවා. ඒක තමයි ඔබේ දරුවා දන්වැල් 100-200 එහාට අරගෙන යන්නේ නැතුව මේ තියෙන පාසල් වලට යොමු කරලා මේ පාසල් දියුණු කරන එක. අධ්‍යාපන අමාත්‍යාංශයේ වශයෙන් ඒ කරන ඉල්ලීම මොකක්ද දෙමව්පිය? ඔව් ඇත්ත වශයෙන්ම දෙමව්පියන්ගේ දැඩි කැපවීම සහ උනන්දුව මං හිතනවා අපිට ආඩම්බර වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ලංකාවේ කොහොමටත් 1940 ගණන් වලින් මේ දශක 7ක විතර කාලයක් තිස්සේ දෙමව්පියෝ ඇත්ත වශයෙන්ම දරුවන් වෙනුවෙන් පෙනී හිටියා. ඉතින් මං හිතනවා ඉදිරියේදී මීටත් වඩා නවීකృత අධ්‍යාපනයක් ලබා දීම සඳහා ඒ වගේම දරුවන්ට අවශ්‍ය ආදරය රැකවරණය පෝෂණය වැඩි වශයෙන් ලබා දෙන්න පුළුවන් තැනක තමයි දරුවව අධ්‍යාපනය ලබන්න පවත් මේ අපි සකස් කරලා දිය යුත්තේ. ඒතර නිවසට ආසන්නේ පාසලක්
කට ඇවිදගෙන යන්න පුළුවන් නම් දරුවෙකුට මං හිතනවා ඒක ඒ අයට විශාල ඒගොල්ලන්ගේ ශක්තිය ඉතුරු වෙනවා ඉගෙනුම ලබන්න. නැත්තම් ඒගොල්ලන්ගේ ශක්තිය නිරපරාදේ ස්කූල් වෑන් වල ගත වෙලා යනවා. දරුවන් සමහර අවස්ථාවල් වල නිින්දෙන් තමයි වාහනේ යන්නේ නිින්දෙන් තමයි ගෙදරට එන්නේ. ඉතින් ඒ අයට ඇත්තටම ඒ අයගේ ජවය ඒ අයට ඒ තරුණ ළමා හා තරුණ කාලයේ එකතු විය යුතු අධ්‍යාපනය වෙනුවෙන් යෙදවිය යුතු ශක්තිය සහ කාලය අනවශ්‍ය තරම් වැය කරන්න නැතුව මේ මහා මාර්ගයට මං හිතනවා දරුවන් වෙනුවෙන් දෙමාපියන්ගේ යුතුකමක් වෙනවා මේ ආසන්න පාසල් තමන්ගේ දරුවා වෙනුවෙන් තෝරා ගැනීම. ඒ සඳහා රජය කැප වෙලා ඉන්නවා. ගුණ වඩාත් ගුණවත් යහපත් පාසලක් ඒ අයගේ දරුවන්ට ආසන්නෙන්ම පිරිනැමීම සඳහා. දස්ටන් විද්‍යාලය කියන්නේ රටේ ජනාධිපතිවරු අග්‍රාමාත්‍යවරු බිහි කරපු පාසලක්. එතෙන් සිට ගත්තහම වෛද්‍යවරු ඉංජිනේරවරු සිට මහා දැවැන්ත ප්‍රාඥීන් බිහි කරපු පාසලක්. ඒ නිසා තර්ස්ටන් විද්‍යාලය වගේ පාසල් වලට අපි දන්නවා ගම්බිම් බලන්තර ඉඳලා බොහොම ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි ඒ ඉල්ලුම තියෙන පාසලේ ජනප්‍රියත්වයත් එක්ක දැන් හැබැයි ඔබේ ප්‍රදේශයට මේ ආකාරයෙන්ම පහසුකම් සහිත පාසලක් එනවා. ඒ නිසා ඔබ විදුහල්පතිතුමා විදිහටම කිව්වොත් වඩා වටිනවා ගමේ පාසලට දරුවෝ එක්කගෙන යන්න කියන එක. ඔව්. එතෙන්ම මම මේ වෙලාවේ රටේ පළාත් 9ම අද දින ජාතික පාසල් ආරම්භ කරනවා. මේ සියලුම දරුවන්ට විදුහල්පතිවරයෙක් හැටියට සහ පියෙක් හැටියට මං හෘදයාංගම සුබ ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඒත් එක්කම දෙමාපියන්ගෙන් මං ඉල්ලා හිටිනවා මේ පාසල්වල ඇත්තටම සමහර විටක භෞතික සම්පත්වල විතරයි බොහෝ විට වෙනස තිබුණේ. උදාහරණයක් ගත්තොත් එහෙම ගුරු භවතුන් අධ්‍යාපන විද්‍යාපීඨවලින් පුහුණු කරන්නේ එකම තැනක එකම පුහුණුව. හැබැයි ඒ ගුරුවරු යන පාසලත් එක්ක තිබ්බ යටිතල පහසුකම් එක්ක තමයි පාසලට ඉල්ලුම නිර්මාණය වුණේ. එතකොට උපාධිධාරීන් බඳවා ගත්තත් විශ්වවිද්‍යාලයෙන් එළියට එන අය තමයි ජනප්‍රිය පාසල් වලට කියලා වෙනම ගුරුවරු තෝරලා ගත්තේ නැහැ. එතකොට මේ தත්ත්වයේ දෙමව්පිය හොඳින් තේරුම් ගන්න ඕනේ. ඉතාම හොඳ ගුණාත්මක தත්වයෙන් හෙබි ගුරු පිරිසක් අපේ රටේ ඉන්නවා. ඒ ගුරුවරු තමයි රටේ අස්සක් මුල්ලක් නැරවම ඉන්නේ. ඉතින් ඔවුන්ට හොඳ හැකියාවක් තියෙනවා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සහ ඒ සියලු දේවල් කරලා දරුවන්ගේ ජීවිත ගොඩ දාන්න. ඉතින් ඒක නිසා මම දෙමව්පියන්ගෙනුත් ඉල්ලා හිටිනවා ඔබට මේ ඔබේ ප්‍රදේශයට ලැබෙන වටිනා අවස්ථාව මැනවින් ප්‍රයෝජනෙට අරගෙන අධ්‍යාපනය කියන්නේ ආයෝජනයක්. මේ ආයෝජනය හොඳින් කරලා තව වසර 10කින් 15කින් ඒකේ ඵල නෙලා ගන්න කියලා. හොඳයි. බොහොම සූති. අද උදෑසන 11ට ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික රූපවාහිනියේ සජීවීව අධ්‍යාපන අමාත්‍යාංශයේ දායකත්වය යටතේ අපි ඔබට දකින්නට සලස්වනවා සියඹලාණ්ඩුව මහාවිද්‍යාලයේදී සිදු කෙරෙන ජාතික පාසල් 16 ව්‍යාපෘතියේ ආරම්භය. ඊට සමගාමීව අපි දන්නවා පුහුල්වැල්ල විද්‍යාලය හෝ වේවා, මහදිඋල්ලව හෝ වේවා, තඹුත්තේගම හෝ වේවා, පන්විල හෝ වේවා. මේ පාසල් බොහෝමයක් සංවර්ධනය අවශ්‍ය පාසල් දියුණු කළ යුතු. මේ පාසල් වලට දරුවෝ ටික ගියා නම් නගරයේ තියෙන තදබදය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මේ පාසල් වලට දරුවෝ යවන්න දෙමව්පියන් මැලිකමක් දැක්වුවා නම් මොකද පහසුකම් නිසා දැන් මේ ප්‍රශ්නෙට විසඳුමක් හම්බ වෙනවා. ඒ නිසා ඉදිරියට දෙමව්පියන්ගේ යුතුකම වෙන්නේ ගමේ සංවර්ධනය වෙන ජාතික පාසලට ඔබේ දරුවා යොමු කිරීම. මොම සුතිල ඒකම්තුමේනි විදුහල්පතිවනි අද දවසේදී පැමිණෙන්න. ජාතික පාසල් විදියට ගත්තත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති ගතින් ගත්තත් විෂයමාලා තින් ගත්තත් දැවැන්ත වැඩපිළිවෙලක් සිද්ධ වෙමින් පවතිනවා. අපිට ඉදිරියේ දේවයි ප්‍රගතිය පිළිබඳවත් සාකච්ඡා කරන්න පුළුවන්. අද උදෑසන 11ට මේ සජීවී විකාශය සමගින් එකතු වෙන්න කියන ආරාධනාවත් එක්ක අපි සමුගන්නවා. යලි සඳු දහමුවෙන් ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්. ආයුබෝවන්.